අපිට ප්‍රශ්න සමූහයක් අද ලැබිලා තියෙනවා. අපි ඒ තුලින් අපිට අවශ්‍ය කරන එකින් එකට අරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙමු. ප්‍රශ්න එකින් එක. මේක ප්‍රශ්නයක් තියෙනවා මේ කණ්ණාඩියෙන් මූණ බලන විට ශරීරයේ පිළිබඳව අසුබ බව විරස් වන බව වැටහෙනවා. කුඩා කල තිබූ ස්වරූපේට වෙනස්ව ඇති බවක් තියෙනවා. මේ කුඩා එය කලින් වැහැරී ගොස් ඇතිවන බව වැටහෙනවා කියලා පෙන්වනවා. මේ තරුණ වී සිටින මට මෙය වඩවා ගැනීමට මාර්ගය මොකද කර්මස්ථානයක් වශයෙන් ගන්න පුළුවන්ද කියලා. මේ තරුණ වී සිටින කෙනෙක් තමන්ගේ ස්වરૂපය හෝ දැකලා ඒ ආකාරයෙන් දකිනවා නම් ඒ විලාවේදී ඒ ස්වરૂපයේ තිබෙන ස්වභාවයේ ඒකට හිත බැඳෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක නැති කරගන්න කර්මස්ථානයක් තියෙනවා. ඒ වගේ ගැළපෙන කර්මස්ථාන බොහෝ තියෙනවා. ඒකෙන් එකක් අපි මෙහෙම තේරුම් ගන්න ඕනේ. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ එක්තරා කාන්තාවක් රූප මදයෙන් මත් වෙලා හිටපු වෙලාවේදී ලක්ෂණ රූපයක් මවලා උන්වහන්සේට පවාසල්නවා මැව්වා. මේ පවාසල්නවා මවලා බොහෝම ලස්සන දෙවිය බලා ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ඒ රූපේ වැහැරිලා යන හැටි, මහලු බවට පත් වෙන හැටි, තුන්කුළු මැහැල්ලියක් වෙලා ඇදගෙන වැටිලා මැරිලා දරාවට පත් වෙලා ඉතින් ඉදිමිලා පණුවන් ගහලා දිරලා ගිය ආකාරයේ මවලා පෙන්නනවා. මේක දැක්කහම ඒ රූප මදේ නැති වෙලා ගියා. මෙච්චර ලස්සන විදිහට රූපෙට මෙහෙම වෙනවා නම් මට මොකද වෙන්නේ? ඒක නේද ගියා ඉතින් දැකලා ඒ මොහොතේම ධර්මාභෝධයට මග පෑදුණා. මෙන්න මේ වාගේ ඒ රූපයේ ස්වභාවය අපි දකින්න ඕනේ. දැන් මේක පුංචි කල්ියක් තිබුණා අපි කර්මස්ථානයක් වශයෙන් අරගෙන මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා, හැඩවැඩ කියලා මෝඩය මෙහි රැවටෙනවා, අතහැර මිදුන දවසට නිවනම වෙනවා. ඔය කලිය සිහි කරාන දවස ගන්න බලාගෙන බොහොම හොඳයි. අන්නාදී බලාගෙන ඉන්න ගමන් ඔය කලිය සිහි කරනවා තුන් වතාවක් විතර. ලොකු කර්මස්ථානයි. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඔලියාලා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා, හැඩවැඩ කියලා මෝඩය මෙහි රැවටෙනවා, අතහැර මිදුන දවසට නිවනම වෙනවා. තමන්ගේ ශරීරයේ හෝ හැඩවැඩ ශරීරයක් දැකලා ඒ චන්දරාගය ඇති වෙනවා නම්, බැඳෙනවා නම්, හිත බැඳෙනවා නම් ඒ මොහොතේම කවිය දී කරනකොට ටික කාලයක් යනකොට මනවලන රූපය කියන්නේ හරයක් නැති පුස්සක් කියලා වැටහෙන පටන් ගන්නවා. ඒ අනුසාරයෙන් මුළු ලෝකෙම වැටෙන්න පටන් ගන්නවා. හැඩයි වැඩයි ප්‍රියයි මනාපයි කියන හැම දෙයක්ම වෙනසිලා විනාශ වෙලා යන දේවල්, හරයක් නැති දේවල්, අසාරවන්නා වූ මේ බඳු ප්‍රියමනාපයක මොන හරයක්ද කියලා තමන්න ධර්මාභෝධය ලැබෙන්න ඒ ටිකමත් ඇති. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා, ඇටකටු දිරලා මහ පොළොවට පස් වෙනවා, හැඩවැඩ කියලා මෝඩය මෙහි රැවටෙනවා, අතහැර මිදුන දවසට නිවනම වෙනවා. කය කෙරෙහි චන්දරාගයෙන් ඉදිරිය ගිය දවසට ඒ අනුසාරයෙන් දකිනවා මේ වගේ තමයි මේ ලෝකෙ තියෙන සියල්ලම. මේ ටික දැක්කම ඒ ටිකෙමත් නිවන් මඟ ලැබෙනවා. ලෝකයේ සබා ධර්මතාවයේ තේරුම ගන්නේ සබා ධර්මතාවය කියන්නේ හැඩවැඩ පවතින දෙයක් නෙමෙයි. මේ ආකාරයෙන් හදගත්තනා විපරිණාමයටපත් වෙලා වෙනසිලා විනාශ වෙලා යන දේවල් මේ වගේ දේවල් අල්ලගෙන මොන සාරත්වයක්ද කියලා වැටෙන්න පටන් ගන්නවා. අසාරයි කියලා වැටෙනකොට වැටෙන්නේ ප්‍රඥාවෙන් නිවන්නවා. නිවන් මාර්ග දකින්න හැම වෙලෙම ප්‍රියයි මනාපයි යහපතයි කියන යමක් ඇත්නම් ඒවේ අසාරත්වේ දකින්න ඕන. ආරි මාර්ගයේ වැඩෙන්නේ දුකේ අසාරත්වේ දැකීමෙන් නෙමෙයි, සැපයි සැපයි කියන ඒවේ අසාරත්වේ දැකීම. ප්‍රියයි මනාපයි යහපතයි කියන ඒවේ අසාරත්වේ දකින්න පුරුදු වෙන්න ඕන. අපි පුරුදු වෙලා තියෙන ඒ ටිකට නෙමෙයි, අර දුක්වල අසාරත්වේ දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකට හේතු වන තෘෂ්ණාවේ අසාරත්වේ දකින්න. නමුත් අපි අද පුරුදු වෙලා තියෙන්නේ මේ කේස් කැතයි, කේස් ගඳයි, කේස් පිළිකුලයි, ලොම් කැතයි, ලොම් ගඳයි, ලොම් පිළිකුලයි මේ ආදී වශයෙන් කිය කිය අර වැහැරිලි යන එකේ දුක දැකලා ඒ ගැන සිහි කර කර ඉන්න විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඒක දකින්න ඕනේ. එහෙම දුක් ගොඩක් ඇයි පහළ වෙන්නේ?
හේතුව දකින්න ඕන. හේතුව යම් තැනක නිරෝධ කරනවා නම් ඒකයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තෘෂ්ණාව නිරෝධ කිරීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. තෘෂ්ණාව නිසා ලෝකේ දුක හට ගන්නවා. තෘෂ්ණාව නිරෝධ කළොත් හේතුව නිරෝධයි. එතකොට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් දුක තේරුම් ගත්තා නම් යමක දුක තියෙනවා කියලා තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගන්නකොට අපි දකින්න ඕනේ ආර්යයන් දකින්න දුක. ලෝකයා කවුරුත් දකින්න දුකක් තියෙනවා. ඒ තමයි ලෝකේ කවුරු කාටවත් පේන දුක. හැබැයි ඒක දැක්කට නිවන් දකින්නේ නැහැ. ඒ කාටවත් පේන දුක දකින්නේ වේදනා චෛතසිකයි සංඥා චෛතසිකයි කියන දෙකට. දැනෙනවා හැඳිනෙනවා. දැනෙනවා හැඳිනෙනවා කියන දෙක පත්‍යාවෙන් කරන එකක් නෙමෙයි. හිතක තියෙන ස්වභාවයක් තියෙනවා වේදනා සංඥා කියන මේ දෙක දැනෙනවා හැඳිනෙනවා. දැනගත්ත හැඳිනගත්ත දේ තුලින් විතරක් ප්‍රඥා පහළ වෙන්නේ නැහැ. දැනෙන්නේ හැඳිනෙන්නේ මොනවද? සැප සහ දුක. ඉෂ්ට ප්‍රියාරමුණු දැනෙනවා හැඳිනෙනවා. අනිත්‍ය අප්‍රිය දේ දැනෙනවා හැඳිනෙනවා. ප්‍රඥාව වැඩෙන්න නම් දැනගන්න ඕනේ. ඒ ඉෂ්ට ප්‍රියාරමුණු පස්සේ ගිහිල්ලා මේ අනිත්‍ය අප්‍රිය අරමුණු වලට වැටෙන බව. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඉෂ්ටයි ප්‍රියයි කියන හොඳ අරමුණු පස්සේ ගිහිල්ලා ඕව අල්ලන්න ගිහිල්ලා තමයි අර දුක්ගොඩට අනිත්‍ය අප්‍රිය අරමුණු වලට මූල දෙන්න සිද්ධ වෙන්නේ. නේ අනිත්‍ය අරමුණු අප්‍රිය අරමුණු එපාන. ඔහු දැකිය යුතු ආර්ය දුකක් තියෙනවා. ඉෂ්ටයි ප්‍රියයි කියන නියම ඇති වෙන්නා වූ අහාරප්පේ දකින්න ඕන. ඉෂ්ටයි ප්‍රියයි කියන්නේ වලවගුල් මිස හොඳ ඒවා නෙමෙයි කියලා දැක දාන්න. ඉෂ්ට ප්‍රියව අල්ලන්න ගිහිල්ලායි මේ අනිත්‍ය අප්‍රියට වැටෙන්න වෙන්නේ කියලා දැක දාන්න. අන්නේ ඉෂ්ට ප්‍රියම මනාපේවට බය වෙනවා. ඒ ඉෂ්ට ප්‍රියමනාපේව අරගත්තහම අනිච්ඡං ඛයක් තේන. ඉෂ්ට ප්‍රියමනාපේව අනිච්ඡයි කියලා කියන්නේ. අපි ස්ථිර නැති නිසා කියලා අදහසක් අදාරගෙන ඉන්නේ. ඒක නැත්නම් එහෙම තමයි. ස්ථිර නැති බව දැක ගන්නකොට ඒක අපිට විතරක් නෙමෙයි. ඔය අනිත් පුදු වලටත් හටගත්තා විනාශ වෙනවා නේද අපිටත් පේනවා නේ කියලා කියනවා. මිනිහෙක් උපන්න අපිටත් පේනවා. වැඩෙනවා අපිටත් පේනවා. මහලු වෙනවා අපිටත් පේනවා. මැරෙනවා අපිටත් පේනවා. හටගත්තා විනාශ වෙනවා අපිටත් පේනවා. ඔබ බෞද්ධ නොවන අයත් කියනවා. ඒ බෞද්ධ නොවන අයට වැටහෙනවා. ඒක දුක්ඛාරය සත්‍ය කියලා ගත්තොත් එහෙම. අනිත්‍යයි කියලා ගත්තොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අනිත්‍ය කියන එක වැටෙන්නේ බුදුරජාණන් වහන්සේ හෝ මේ බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කළ ධර්මය අහලා අර්ථය අහලා තේරුම් ගත්තායි. ඒක අනික් කුද්දලේ වල නිගන් වැටෙනවා නා. අනිත්‍ය විග්‍රහ ගන්න ලෞතර බුදුරු ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයට අබෞද්ධයටත් පේනදී. ඒක එහෙම පේනවා නා. පේන බව ඔප්පු වෙනවා නා. කො බුද්ධ ඥානයකින් දකින්න හරි. නේ අනිත්‍යං කයක් තේන. ඔය අනිත්‍ය කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික අර්ථය. ඒක තමයි අපි දැන් භාවිත කරන්නේ. ස්ථිර නැහැ, ස්ථිර නැහැ, ස්ථිර නැහැ කිය කිය හැමදාම කියන්නේ ඕක. ඒ අපි කියන එක අනිත්‍යයටත් ඕන තරම් තේරෙනවා. ස්ථිර නැහැ නේද? අපිටත් පේනවා. අපි කියනවා මේ ශරීරය ස්ථිරයි කියලා. අගොත් එහෙම අනේ බුද්ධියේ මේ ශරීරය ස්ථිරද? අපි නම් දැකලා නැහැ කොහොමවත් ස්ථිර ශරීරයක් තියෙන්නේ නැහැ කියලා මිනිස්සු පිළිතුරු දෙනවා. කොහොමද දන්නේ? ඇයි පේන්නේ මේ? හදගත් ශරීරය වහලු වෙලා යනවා, මැරිලා යනවා පේනවනේ. මේ කවුද ඔක ස්ථිරයි කියන්නේ? ඕක ඇහුව තනිකයි දන්නේ නැහැ. බෞද්ධ විතරක්ද ඔක දන්නේ? අනේ බුද්ධලින් ඔක වැටහෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී අපි දැකිය යුත්තක් තියෙනවා. මේ ආර්ය විනී නැත්නම් මේ බුද්ධ ශාසනයේ අනිත්‍ය කිව්වේ මොන අර්ථයෙන්ද කියලා දකින්න. මේක තමයි වැහිලා තියෙන්නේ. ඒක තමයි මෙච්චර කල් අපි කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, ඔක්කොම විනාශ වෙලා යනවා, විනාශ වෙනවා කියලා ඕහි උදේන රැයන්ටන් කීව උනවා බලනවා. ලැබුණු ඵලයක්. කාමයෙන්, ද්වේෂයෙන්, මොහෙන් මිදලා ගියේ නැහැ. හැබැයි අපි නිතරම කියනවා ඔක්කොම වෙනසෙලා යනවා. ඉතින් එහෙම හිතද්දි කියද්දි ඇයි අපිට හිත වැඩින්නේ නැත්තේ? ඇයි ප්‍රඥාව වැඩින්නේ නැත්තේ? කවුරුත් දකින්නක ඕකම. ඕක දකින්නේ වේදනාව නිසා සංඥාව. වේදනාවට ගෝචර වෙලා දැනෙනවා. කරුණෝ ඉන්න හැටි දැනෙනවා, පේනවා. මහලු වෙලා යවින්න හැටි දැනෙනවා, පේනවා. මැරිච්ච හැටි මලමිනි දකින්නවා. මැරුණා කියලා පේනවා, දකින්නවා. දැකපේක හඳුනාගෙන මට පේනවා තරුණයා
මහලු වෙලා ඉන්න මැදි වයසේ ඉන්න අය පේනවා මහලු වෙලා ඉන්න අය පේනවා මං හඳුනනවා එහෙමයි ඒ රූපේ ස්වභාවය මට වැටහෙනවා මේ ඔක්කොම කියනවා මල මිල පේනවා ඇට කර දිරල යනවා පේනවා එහෙම පේනවා ඉතින් එහෙම පෙනෙද්දී ඉතින් බෞද්ධයින් විතරද ඔක පේන්නේ අබෞද්ධයින් ඒකත් එහෙම ලෝත්‍රා බුදුරන් වහන්සේ කියන තාකල් අපිට ඔක තේරෙන්නේ නැහැ කියලා එහෙම කියනවා තනික් අය බුදුන් කියන්නේ කවුද කියලා අපි ඇහෙනවා දැකලා නැහැ අපි දන්නේ නැහැ අපි අහලත් නැහැ හැබැයි අපිට ඇවුවත් මේ ශරීරයේ මොකද වෙන්නේ එහෙම හැරෙන්නේ ඒ විදිහ කියන්නේ නැහැ ඉතින් ඒක නම් අනිත්‍ය අනිත්‍ය දැකුවොත් නිවන් දකින්න බුදුරන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දැකන එක නිවන් මාර්ගය හැබැයි ඒක බුදුරන් වහන්සේ පෙළපු අනිත්‍ය ලෝකේ අන්‍ය කාලයක විග්‍රහ වෙන්නේ නැහැ එහෙනම් බුදුරන් වහන්සේ පෙළපු අනිත්‍ය මොකද්ද කියලා ඉතින් අපි දකින්න ඕනේ ධර්මයේ තුලින් එහෙනම් මොන අර්ථයෙන්ද අනිත්‍යයි කියලා මේ බුදුදහම කියන්නේ අනිත්‍යං කයක් කියන ක්ෂයාර්ථයෙන් අනිත්‍ය කියලා ඡේ කියන්නේ වැනසිලා යන එක අර්ථයක්. හටගත්ත යමක් නැත්නම් ඡේ වෙලා ගියා. ගිවිලා ගියා වැනසිලා ගියා. මේක අර්ථයක්. ආරි විනේ මොකක් ගිවිලා යනවද මොකක් වැනසිලා යනවද මේ කියන්නේ කියලා දකින්න ඕනේ. එහෙනම් මේ ධර්මයේ දකින්න පරිත්තහෝපාදේ දකින්න ඕනේ. ප්‍රඥාවේ දකින්න එතකොට. යෝ පරිත්තහෝපාදම් පස්සති සෝ ධම්මම් පස්ස. යමෙක් පරිත්තහෝපාදේ දැකනම් ඔහු ධර්මයේ දකිනවා. ඉතින් අනිත්‍ය ධර්මයේ දකින්න ඕනේ පරිත්තහෝපාදේ තුල. ඒ දකින්නම් ෂේය මොකද ආර්ය විනී ෂේය මොකද හඳුනා ගන්න ඕනේ ආර්ය විනී මරණයක් තියෙනවා ලෝක සම්මතයේ මරණයක් තියෙනවා මේ දෙකම අපි දකිනවා හැබැයි නිවන් දකින්න දකින්න ඕනේ ආර්ය විනී ෂේය ආර්ය විනී මරණය ආර්ය විනී මරණය මොකද්ද ජීවත් වෙලා ඉන්න කෙනා මැරිච්ච කෙනෙක් කියලා අපි ඉන්න ක්‍රමයක් තියෙනවා අපමාදෝ අමත පදං කමාදෝ මච්චුනෝ පද අප්‍රමාදී පුද්ගලයා අමෘත පදේ නොමැරෙන පැත්තේ ප්‍රමාද පුද්ගලයා මැරෙන පැත්තේ මේක තෝරා ගන්න ඕන අප්‍රමත්තා න මිහියන්ති අප්‍රමාද කෙනා මැරෙන්නේ නැහැ මැරෙන්නේ නැති දෙයක් ලෝකේ තියෙනවා පුද්ගල කය ගැන බැලුවොත් පුද්ගල හිත ගැන බැලුවොත් අප්‍රමාදී පුද්ගලයාගේ හිත කයත් මැරෙනවා ප්‍රමාදී පුද්ගලයාගේ හිත කයත් මැරෙනවා නැ අපමාදෝ අමත පදං කිව්වේ මොකක්ද? නොමැරෙන එක මොකක්ද? අප්‍රමාදී පුද්ගලයා. ඔන්නතන අපි හිර වෙනවා නිකන් උඩින් මැත්තේ බලන්න ගිහිනේ නම් ලෞකිකත්වයෙන් හිතන්න ගියාම ඔතන හිර වෙනවා. අපමත්තා න මීයන්ති. මැරෙන්නේ නැති දෙයක් ලෝකේ තියෙනවා. ඉන අප්‍රමාදී පුද්ගලයා මැරෙන්නේ නැහැ කිව්වේ මොකක්ද? යේ පමත්තා යතා මත. ප්‍රමාදී පුද්ගලයා ජීවත් වෙලා හිටියා මලමිනියවා එහෙනම් මේ ආර්ය විනී මරණය මොකද්ද මේ හටගත්ත දෙයක් විනාශයකද කිව්වේ මෙන්න අපිට හිර වෙලා තියෙන දෙනක් හොයාගන්න බැරි වෙලා තියෙන දෙනක් ප්‍රඥාවෙන් තේරුම් ගත යුතු දෙයක් මේ ආර්ය විනී මරණය හෝ මරණය සමාන දුක කියලා භික්ෂුන් වහන්සේලා කියනවා පරාජිකා වුණොත් මරණයට පත් වෙනවා සංඝාදිශේෂ වැනි බලවත් ඇවිතර පත් වෙනවා මරණය සමාන දුකකට පත් වෙනවා ජීවිතේ නම් එහෙමම තියෙන අලිපැටියා වගේ ඉන්නවා. දහතුරු ආගම් කරලා මලවිනියක් වගේ ඉන්නවා. අනේ මලවිනියක් වෙච්ච එක. ජීවත් වෙලා ඉන්න හොඳට කාලා බීලා ලොකු විනියාවක් ඉන්නවා. හැබැයි මලවිනියක්. ආරි විනියක මලවිනියක්. මැරිච්ච කෙනෙක්. නේ ආරි විනිය මරණය කියලා කියන්නේ ලෝක සම්මතයේ මරණය කියන්නේ දෙකක්. ආරි විනිය ක්ෂය කියන්නේ ලෝකයේ ක්ෂය කියන්නේ දෙකක්. ක්ෂය කියනවා මරණය. වැනසිලා යනවා ආරවිණියේ වැනසිලා යනවා කියන්නේ ඔය වැනසීම නෙමෙයි ආරවිණියේ වැනසීමේ ස්වභාවය දැනගන්න ඕනේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ට පත් වෙනවා නම් යම් වැඩ පිළිවෙලකින් මෙන්න මේ ස්වභාවය ආරවිණියේ මරණය සමානයි මෙන්න මේකෙන් හොයාගන්නේ ආරවිණියේ කියන මරණය මොකක්ද ජරාවට මරණයට ශෝකයට පරිදේවයට දුකට දෝමනස්සයට උපායාසයට ගෝචර වෙන යකිසි වැඩ පිළිලතුළු යනකම් ඔහු ඉන්නේ මලවිනීවා මැරිච්ච බැත්ති ඔහුට අයිති මරණය ආරවිනේ මරණය උන්නෝක උපන් හැම කෙනාටම ලෞත්‍රා බුදු වෙලා හිටියත් ඒ ශාරීරියේ වැනසිලා යනවා ඒක නවත්තන්න බෑ ඒක ලෝකේ ඇහැට පේන කනට ඇහෙන හිතට දැනෙන හැටි
එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය හතර ලෝකිතයි. හැබැයි නිවන් දකින්න ඇහැට දැකකින්, කන්ට දැක්ක මට්ටමින්, ඒ වගේම දිවට නාසයට ශරීරයට දැනුන මට්ටමින්, හිතට වැටහුණ මට්ටමින්, හිතට වේන හරියින් ඔය ටික දකින්න බෑ. ඔය ටික ඉක්මවන්න ඕන. දැකීමට සීමා වෙච්ච හරිය ඉක්මවපු ධර්මයක් දකින්න ඕන. ඇහිීමට සීමා වෙච්ච මට්ටම ඉක්මවපු අවබෝධී යථාබෝධී ධර්මයක් දකින්න ඕන. නාසයට දිවට කයට දැනීමේ සීමාව ඉක්මවා ගිය යථාබෝධී ඥානයක් පහළ වෙන්න ඕන. ඕවා පිළිබඳ හිතවිලි වලට ඉක්මවා ගිය යථාර්ථවත් ඥානයක් පහළ වෙන්න ඕන. අන්නේ ඥානය තමයි චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ දකින්න හම්බෙන්නේ. ඒක ප්‍රඥාව මුල් කරගත්ත කාරණයක්. ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. නැත්නම් ප්‍රඥාවෙන් ඡේ දකින්න ඕන. ඇහෙන් දකින, කනට ඇහෙන, හිතට දැනෙන මත්තම ඉක්මවලා ගිහිල්ලා. ප්‍රඥාවෙන් ඡේ දකින්න නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සේ සෝ ධම්මම් පස්සේ කියෝ ධර්ම නියමී. ඔන්න ඔය නියමෙන් දකින්න ඕනේ ඡේ. එහෙනම් මේ ඡේ කියුවේ මොකද්ද? අනව ප්‍රමාදෝ මත්තුනෝ පදං කියෝ ප්‍රමාද පුද්ගලයා බලමිනියක් වාගේ. මැරිච්ච එකෙක් වාගේ. ආරේ අංගේ මරණය කියන්නේ ඔන්න ඕක. ඒක ආරේ විනී දකින්න මරණය. මලමිනී වලට කවදාවත් හැසුමක් නැහැ. ඒ කියන්නේ ස්වභාවික ලෝකේ මලමිනී නෙමෙයි ජීවත් වෙලා ඉන්න මලමිනී. යේ පමත්තා යතා මතා කිවි යන්නේ ඒක. ප්‍රමාද පුද්ගලයා මෘත ශරීරයක් වාගේ ජීවත් වෙලා හිටියට වැඩක් නැහැ. ඒක මලමිනිය. මෙන්න මේ මලමිනියක් නොවෙන්න නම් අප්‍රමාදෝ අමත පදං කියන්නේ අප්‍රමාදී අමෘත පදයට යන්න ඕන. නේ අප්‍රමාදී අමත පදයට ගියහම මොකද වෙන්නේ? යම් තැනක ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාසය ගොඩනැගෙන්නේ නැද්ද යම් මාතක් තුලින්? ඔහුට ජරාව නැහැ, මරණේ නැහැ, ව්‍යාධිය ජරා ව්‍යාධ මරණ ශෝක පරිදේව දුක් දුමනස් උපායාස සියල්ලින් නිදහස් වෙන දවසක් එනවා. අන්නේ නිදහස් වෙන පැත්තට කටයුතු කළා නම් අමරණීය පැත්තට කටයුතු කරනවා. අන්නේ යම් තාසක ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන සුපායාසයෙන් තස වාදින නොවන තැනටපත් වුණා නම් ඒ හේතුවයි. ඔහුට මැරෙන්න දෙයක් නැහැ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන සුපායාස කුමක් නිසා දෙන්නේ? යම් තැනක ජාති ගොඩ නැගෙනවා නම් ඒ තාකල් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන සුපායාසයන්ගෙන් මිදෙන්න බෑ. ජාතිපත්ත්‍ය ජරා මරණ. අන්න පරිත්තහ උපාදින් දැන් දකින්නේ නැහැ. එහෙනම් ජාතිපත්ත්‍ය ජරා මරණ කියන ජාතිය යම් තැනක පත්ත්‍ය වෙලා හටගත්තාන ජරාවේ මරණින් මිදෙන්න බෑ. එතනයි ශෝක පරිදේව දුක් දුමනා සුපායාස ඉන්නේ. එහෙනම් භවපත්ති වෙලා ಜಾති හටගන්නේ. භව නැත්නම් ಜಾති නෑ. උපාදානපත්ති නෙවෙයි භව හටගන්නේ. උපාදාන නැත්නම් භව නෑ. සංහාපත්ති නෙවෙයි උපාදාන හටගන්නේ. සංහා නැත්නම් උපාදාන නෑ. වේදනාපත්ති නෙවෙයි සංහා හටගන්නේ. වේදනා නැත්නම් සංහා නෑ. එතකොට ස්පර්ශ හටගෙන වේදනා හටගන්නේ. ස්පර්ශපත්තිය වේදනා හටගන්නේ. ස්පර්ශ නැත්නම් වේදනා නැහැ. සලආයතන හේතු කරගෙන ස්පර්ශ හටගන්නේ. සලආයතන නැත්නම් ස්පර්ශ නැහැ. නාම රූපපත්තියෙන් සලආයතන හටගන්නේ. නාම රූප නැත්නම් සලආයතන නැහැ. විඥානපත්තියෙන් නාම රූප හටගන්නේ. විඥාන නැත්නම් නාම රූප හටගන්නේ නැහැ. සංඛාරපත්තියෙන් විඥාන හටගන්නේ. සංඛාර නැත්නම් විඥාන නැහැ. අවිද්‍යාපත්තියෙන් සංඛාර හටගන්නේ. අවිද්‍යා නැත්නම් විඥාන නැහැ. එන අවිද්‍යාව යම් තැනක නැද්ද? එතන සංඛාර නැහැ, එතන විඥාන නැහැ, එතන නාම රූප ගොඩනැගෙන්නේ නැහැ, සලආයතන නැහැ, ස්පර්ශ නැහැ, වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, ජාති නැහැ, ජරා මරණ ශෝක පරිදේව එතන නැහැ. අමරණීයයි. මෙන්න අමත පදේ. අමත පදේ දැනගන්නත් ඕනේ, මරණ පදේ දැනගන්නත් ඕනේ. මොකද මරණ පදේ. අවිද්‍යාව තියෙන තාක්කල් අවිද්‍යාපත්තේ සංඛාර වෙනවා වළක්වන්න බෑ. ඒතොර විඥාන හට ගන්නවා වළක්වන්න බෑ. ඒතොර නාම රූප වැහ ගන්නවා වළක්වන්න බෑ. සලආයතන හට ගන්නවා වළක්වන්න බෑ. ස්පර්ශ හට ගන්නවා ඒක වළක්වන්න බෑ. වේදනා හට ගන්නවා ඒක වළක්වන්න බෑ. මොකද අවිද්‍යාව සහගත නිසා සියල්ලම. තණ්හා හට ගන්නවා වළක්වන්න බෑ. උපාදාන හට ගන්නවා වළක්වන්න බෑ. අවිද්‍යාවපත්යෙන් උතෙන් එක උපාදාන ගොඩ නැගුවොත්. භවය හට ගන්න එක වළක්වන්න බෑ. එහෙනම් භවය හට ගන්නවා නම් ජාති හට ගන්න එක වළක්වන්න බෑ. ජාති හට ගත්තා නම් ජරා මරණ වළක්වන්න බෑ. අවිද්‍යාවෙන් මේ ජාති ප්‍රියයි මනාපයි යහපතයි කියලා තපතුරුලා දෘෂ්ටියේ ඉන්නවා නම් ඕන ශෝක පරිදේව දුක් දොමනස් උපායාසයන්ගෙන් මිදෙන්න බෑ. එනම මරණ බෑ. අන්න මරණේ. ඔන්න අමරණීයත්වය. එන අමරණීයත්වයටපත් වෙන්නේ අවිද්‍යා නිරෝධ කිරීම. මරණිය හෝ මරණය සමාන දුකෙන්නේ අවිද්‍යා සහගත වීමෙන්. එහෙනම් මොකද්ද ක්ෂය?
අවිද්‍යාව පත්‍යෙන් හටගන්න යම් වැඩපිළිවෙලක් ඇද්ද? ඒක්ෂේ වැඩපිළිවෙල. මෙන්න මේකෙන් අපි බලාපොරොත්තු වෙනා නම් කැමැත්තක්. මොකද්ද කැමැත්ත? අසහනයක් නැතුව සැනසීමක් බලාපොරොත්තු වෙනවා. ශෝකයක් නැත්නම් පරිදේවයක් නැත්නම් දුකක් නැත්නම් දුමනසක් නැත්නම් උපාය ආශයක් නැත්නම් කොච්චර හොඳද? දුක් කරදරයක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? මෙන්න බලාපොරොත්තු. හැබැයි කොච්චර හොඳද කියලා අහුවර දුක් කරදරේ යම්සි ධර්මතාවයක් තියෙනවා. ඕකේ ඉන්න තාකල් ඔකෙ මිදෙන්න බෑ. ඒ පැවැත්මේ ස්වභාවය. එහෙනම් දුක් කරදරයක් යමක් එනවනම් අපි ඒකට කොයිතරම් කැමති වුණත් ඒකෙන් ඉවෙන් වෙලා ඉන්න. ඒ වැඩ පිළිවෙල තුල ඒකෙන් වෙන් වෙලා ඉන්න බැයි නම් අපේ කැමැත්ත එතන ඉෂ්ට වෙන්නේ නැහැ. ඉච්ඡසී පවතින්නේ නැහැ. යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං. ඔන කැමැතිසෙන් ලැබීමේ දුක. ඉච්ඡසී නැහැ. කැමැතිසී නැහැ. මෙන්න මේ නිසා හේල් ධර්මයක් හැටියට ගන්නවා ඕක. අනිච්ඡං කයක් තියෙන කියන්නේ ඕකයි. එහෙනම් අනිච්ඡයි කියනවලු දැනගන්න ඕනේ. මොකද්ද ඉච්ඡ? ජරාවක් නැති මරණයක් නැති ශෝකයක් නැති පරිදේවයක් නැති දුකක් නැති දුම්නසක් නැති උපායාසයක් නැති යමක් ඇද්ද කැමැත්ත ඕකයි. කවුරුත් කැමති ඕක. ඒ ඉච්ඡසේ නැති කොහෙද? අවිද්‍යාවෙන් හටගන්න මුළු වැඩ පිළිවෙලේම අපේ බලාපොරොත්තු වෙන කැමැත්ත ලබන්න කිසිම පිළිසරණක් ඔය හැමදෙම පොතලකවත් නැහැ. එහෙනම් අපි අනිත්‍යයි කියනවල දකින්න ඕනේ. මොකද්ද අනිත්‍ය? අවිද්‍යාව පත්‍යෙන් හටගන්න මුළු වැඩ පිළිවෙලම අනිත්‍යයි. කැමැති දේ හම්බ වෙන එකක් නෙවෙයි. කැමැත්ත මොකද්ද? ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුොමනසක් උපායාසයක් නැත්නම් ඒකට කැමැති. සිද්ධ වෙන්නේ නැත්තේ මොකද්ද ඕකම? කුමක් නිසාද සිද්ධ වෙන්නේ නැත්තේ? අවිද්‍යාවෙන් හටගන්නේ මුළු වැඩ පිළිවෙල තුළම ඕක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාවෙන් හටගන්න මුළු වැඩ පිළිවෙලම කැමැත්තට සිද්ධ කරන එකක් නෙවෙයි නිසා. මෙන්න මේකට කියනවා ආර්ය විනය අනිත්‍යයි. ඉස්තිර නැහැ ඉස්තිර නැහැ කිය කියන මේක තේරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්නද? ප්‍රඥාවෙන් පටිච්ච සම්පදාය දකින්න ඕන. අන පටිච්ච සම්පදාය ප්‍රඥාවෙන් දැකනවා. ඒ තුලින් අපි දැනගන්නවා. අපි බලාපොරොත්තු වෙන කැමැත්ත ඇයි නැත්තේ? මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුල නැහැ. එහෙනම් ලෝකය කියන්නේ මොකද්ද? පටිච්ච සම්පදාය ක්‍රියාවලියෙන් ගොඩනැගෙන එක. එහෙනම් ලෝකය අනිත්‍යයි කියේ මොකද? ලෝකේ පටිච්ච සම්පදාය ක්‍රියාවලියෙන් ගොඩනැගෙන නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දුමනසු භායාසයන්ගේ මිදිච්ච තැනක් ලෝකේ නැහැ. එහෙනම් කැමැත්ත මොකද්ද? ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් නැති පරිදේවයක් නැති දුකක් නැති දුම්නසක් නැති උපායාසයක් නැති යම් ස්වභාවයක් ඇද්ද කැමැත්ත ඒකයි. ඒක කොහෙද නැති? යම් තැනක අවිද්‍යා නිරෝධනා සංඛාර නිරෝධය එතන එක නැහැ. සංඛාර නිරෝධනා විඥාන නිරෝධය විඥාන නිසා හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නසක් එතන නැහැ. විඥාන නිරෝධනා නාම රූප නිරෝධය නාම රූප නිසා යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් හටගත්තා නම් ඒක එතන නැහැ. නාම රූප නිරෝධනා සලආයතන නිරෝධය සලආයතන නිසා යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් ඒක එතන නැහැ. සලආයතන නිරෝධනා ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිසා හටගන්න ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායසයක් තියෙනවා ඒක එතන නැහැ. සලආයතන නිසා හටගන්නා වූ ස්පර්ශයක් තිබුණා සලආයතන නිරෝධනා ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධය වේදනා නිසා යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් වේදනා නිරෝධය තැන ඒක නැහැ. වේදනා නිරෝධනා තණ්හා නිරෝධයි. තණ්හා නිසා යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් තණ්හා නිරෝධය තැන ඒක නැහැ. තණ්හා නිරෝධනා උපාදාන නිරෝධයි. උපාදාන නිසා යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් ඒක එතන නැහැ. උපාදාන නිරෝධනා භව නිරෝධයි. භව නිසා හටගන්න යම් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් ඒක එතන නැහැ. භව නිරෝධනා ජාති නිරෝධයි. ජාති නිරෝධනා ජාති නිසා හටගත්ත ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් ඒක එතන නැහැ. ජාති නිරෝධනා ජරා මරණ නිරෝධයි. ජරා මරණ නිරෝධනා ජරා මරණ නිසා හටගත්ත ශෝකයක් පරිදේවයක් දුකක් දුම්නසක් උපායසයක් හටගත්තා නම් ඒක නිරෝධයි. ඔන්න කැමැති මාර්ගය කැමැත්ත ඉෂ්ට වෙන තැන උතන. ඔන්න ඉච්ඡ තැන. නැත්නම් අනිච්ච නැති තැන. අපිට අනිච්ච නැති තැනයි ඕනේ. අනිච්ච එපා. අනිච්ච නිසා තමයි මේ දුක. එහෙනම් මොකද්ද දකින්නේ? දුක දකින්නවා. අපි අහනා ලෝකයාගේ මොනවද දුක්? ඉතින් කෙලවරක් නැති දුක් විග්‍රහ කරනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියං හා ප්‍රීමි දුක, ප්‍රියංගේ වෙන්වීමි දුක, කැමැතියමක් නොලැබෙන දුක. මේ උපාදානස්කන්ධය ඔක්කොම දුකයි. මේ ආදි වශයෙන් අපි කියන. මේ කියන ඔක්කොම දුක් වල බැලුවොත් අර වේදනා කියන දැනීමටයි සංඥා කියන හැඳිනීමටයි ගෝචරයි.
නිසා අපින් නෙමෙයි අනාර්ය පුද්ගලයෙක්ගෙන් ඇහුවා අන්‍ය ආගමිකයෙක්ගෙන් ඇහුවා ජරාව ඔයාට සැපද දුකද ඔහු සැපයි කියයි ව්‍යාධිය ලෙඩ රෝග හැදෙන එක ඔයාට සැපද දුකද ඔහු ඒක සැපයි කියයි මරණය ඔයාට සැපද දුකද සැපයි කියයි ශෝකේ පරිදීමේ දුක දුම්නස උපායාස ඔයාට සැපද දුකද ඔහු සැපයි කියයි අප්‍රියන් හා එක්වීම ඔයාට සැපද දුකද ඔහු සැපයි කියයි ප්‍රියංගේ වෙන්වීම ඔබට සැපද දුකද ඇහුව ඔහු සැපයි කියයි නේ අපිට පේනවා දුක කිය එන අන්‍යාගමින්ටත් පේන ආගමක් නැති අයටත් පේන බුදුදහම නොවන අයටත් පේන දුකක් තියෙනවා නේද බුදුන් වහන්සේ දේශනා කළ දුක්ඛාරය හැටි දකින්න දුක ඕකද එන බුදුර පහල වෙන්න ඕනේ බුදුරන් වහන්සේ දේශනා කළ දුක්ඛාරය හැටි ආර්යෝම දකින්න ආර්ය ධර්මයේ තුලින් දකින්න මේක අනික් කෙනෙකුට දකින්න බෑ කිව්වා ඔය කියන දුක දකින්න පුළුවන් ඒක බා පැහැදිලිව පේනවා දුක දැක්කා නම් දුක සමුදයක් දකින්න දුක නිරෝධයක් දකින්න දුක නිරෝධ මාර්ගයක් දකින්න චතුරාර්ය සත්‍ය එකක් දැක්කා නම් ඉතුරු තුනක් දකින්න ඒක පිටපහු වෙන්නේ එහෙනම් බුදුරයන් වහන්සේ පහළ වෙන්න උනේ නැහැ බුදුබණ අහන්න උනේ නැහැ ওই ටික දුකයි කියලා දකින්න එක එකකින් දැක්කා නම් ඒක චතුරාර්ය සත්‍ය දුක්ඛාරය සත්‍ය නං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගොයි ලෝකේ ඉන්න ලෝකෝ හැමතැන ඒ ටික දුක නම් දුක්ඛාරය සත්‍ය කියන්නේ ඕක නං ඉතුරු ආර්ය සත්‍ය තුනත් ඒකට වැටෙහින්න ඕන ධර්මයේ මායි පෙන්නා තියෙන්නේ එහෙනම් අබුද්ධෝත්පාද කාලේ ওই ටික දකින්න එහෙනම් අබුද්ධෝත්පාද කාලේ චතුරාර්ය සත්‍ය දැක සෝවාන් පුද්ගලයා වෙන්න බෑ යා අලුත් ධර්මයේ සෝතාපන්න ඵලයේ වෙන්න බෑ ඔබ දුකයි කියලා අපිත් දකින්නවා කියලා අනිකය කියන්නේ. ඉතින් අපිත් ඔය ටිකම අරගෙන හැමදාම ඕක දුකයි කිය කිය ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි අත්යන් හායි පීම දුකයි ප්‍රියංගේ වේකීම දුකයි මම දුකනේ ඉන්නා කිය කිය ඉන්න අපි දුක්ඛාර සත්‍ය දැක්කගේ. උඹලා දුක්ඛාර සත්‍ය දැකන අපි දැකලා නෙවන් තියෙන කියලා අනිකුම් කියන්නේ. කියන්නේ හේතු නැද්ද? අපි නෑ කියන්නේ දුක. අපි දැකලා වල උඹලා මොකක්ද දැකේ කිව්වොත් මොකද අපි කියන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි දකින්නේ නැති උඹලා දකින්න දුක මොකද්ද කියලා ඇහුවා. අන්‍ය පරිබ්‍රාජකයේ හෝ අන්‍යාගමිකයේ හෝ අපෙන් ඇහුවොත් ওই දුක නම් අපිත් දකිනවා අපිට දකින්න බැරි වෙච්ච ඔබ ලකින බුදුහාමුදුරුවෝ කිව්ව දුක මොකද්ද කියලා අපෙන් ඇහුවොත් අපි මොකද්ද කියන්නේ මොන දුක යන කියන්නේ එහෙනම් අපි ඇත්ත දුක්ඛාරය සත්‍ය දැකලාද ওই ටික අපි දුක්ඛාරය සත්‍ය දැකන අනික් අයත් ඔය කින් දුක්ඛාරය සත්‍ය දකින්න නෑ කියන්නේ හේතු ඇතුවම කියන්නේ අනික් අයත් ඔක දකින්නවා කියලා එහෙනම් අපිට මොකද වෙන්නේ මේ දුකේ? දුකම් බයක් තියෙනවා. බයක් තියෙන දුකයි කියන මොනවට බයක් තියෙන දුකයි කියන්නේ? මෙන්න මේක හොඳට තෝරගන්න. ආර්යව දකින්න දුක්ඛාරය සත්‍ය ලෝකයා දකින්න දුක නෙමෙයි. ඒක අපිත් දකිනවා ලෝකයා දකින්න. දැන් අපි දුක ආර්ය සත්‍ය දකින්න නම් මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය දුක්ඛාරය සත්‍ය දකින්නම් බයාර්ථයෙන් යමක් දකින්න ඕන. හැබැයි දුක කියන එක බයාර්ථයෙන් කවුරුත් දකින්නවා. දුකට කවුරුත් බයයි. දුකට කැමති නෑ. එහෙනම් මොකක්ද අපි දකින්නේ? දුක සමුදාය සත්‍ය ගොඩනැගින්නේ මොකක් නිසාද? ඉෂ්ට වූ, ප්‍රිය වූ, මනාප වූ, යහපත් වූ කියන ලෝක සම්මතිය යමක් ඇද්ද? ලෝකයා ප්‍රිය කරන යමක් ඇද්ද? මොනවද ලෝකයා ප්‍රිය කරන්නේ? පංචකාම සුවේද ලෝකයා ප්‍රිය කරන්නේ. අවුරුදු ලෝකයාගෙන් පංචකාම සුවේ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? කොච්චර හොඳද? කොච්චර ප්‍රියද? කොච්චර සුවද? ඒක ලැබුණොත් මොකද කියන්නේ? කොච්චර හොඳ? ඒකෙන් නම් මේ විතර දඟලන. ඕක ලබා ගන්න තමයි මහන්සිය. ලෝකයාගේ උත්තරේ ඕක. අන්න ලෝකයා දැකේ නැති එකක් ඕකේ ලියුණා. මොකද ලෝකයා ඔබන බය නැහැ. ඔබට ආසයි. නෑ ආර්ය මොකද කරන්නේ? ආර්ය ධර්මයක් තුලින් ධර්මයේ තුලින් යමක් දැකලා ඔන්න ඔය පංචකාමීට බය වෙනවා. අන්න ඒක නම් ආරි ධර්මය තුලින් පටිච්චසමුප්පාදය තුලින් දැනගන්න තුරු ඔය දුක්ඛම් බයත් එන කියන බයත්ෙන් දුක දකින්න බෑ. එන දුක් ආරි සත්‍ය දකින්න නම් මොනවාරද බය වෙන්න ඕනි? ලෝකයා සැපයි සැපයි ආ යමක් පණ වනවද? අන්න ඒක භයානක දෙයක් කියලා දකින්න. ලෝකයා සැපයි කියන යමක් ඇද්ද මහ භයානකයි. ඇයි එහෙම කියන්නේ? පංචකාමිය හරි ආස්වාදයි කියලා ලෝකයා පංචකාමියේ පස්සේ හඹා යනවා. ඒකේ යථාර්ථය දකින්නේ නැහැ. ඒකේ සිද්ධ වෙන්නේ මොකද්ද දකින්නේ නැහැ. මේ මුල පටන් ගත්තාම මේකේ අවසානය මොකද්ද කියලා පරිච්ඡමෝපාදී දකින්න ධර්මයක් උන්ට නැහැ. ඒ නිසා උන්ට මේක ඇත්ත තෝරා ගන්න බෑ. මොකද්ද සිද්ධ වෙන්නේ?
පංචකාමීට ආසා කරපු පුද්ගලයාට පංචකාම ආස්වාදයෙන් ලොකු වෙනවා. ඇත්තක් නැත්තක් හොඳක් නරකක් යුක්තියක් අයුක්තියක් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒකෙම ඇලිලා ගිහිල්ලා හිටන් නුවණ මොට වෙලා ආස්වාදයෙන් මත් වෙනවා. මත් වුණාට පස්සේ තිරසනාව. ගති ලක්ෂණේ පංචකාමී ඇලෙන බැඳෙන ගති ලක්ෂණේ තිරසං ගතිය. මේ තිරසං ගතියට පත් වුණොත් මොකද වෙන්නේ? ඒ ප්‍රියමනාපේ යහපතින් ඒකේ අවිද්‍යාවෙන් බැඳුණා කියන්නේ ඔන්න ඕක. ඒක දැක්කේ නැති නිසා. ඇයි අවිද්‍යාව කිව්වේ? ඔයකට තිරසං ස්වභාවයේ හිත බැඳිලා ඉතින් හිතියොත් ඒක ප්‍රියයි මනාපයි කිව්වොත් ඔහු ඒක ගොඩනගා ගන්න හිතෙන් හිතනවා වචනෙන් කියනවා ක්‍රියාවෙන් කටයුතු කරනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන තුනම වලනවා. ඒක හොඳයි කියලා ගැති අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර ගොඩනගලා ඉතින් කාම සංකාර ගොඩනගනවා. ඒ සංකාර නිසා ඔහුට ලැබෙනවා ඊළඟ ප්‍රත්‍ය සංකාර පත්‍ය විඥාන. කාම විඥානයක් ලැබෙනවා. විඥාන පත්‍ය නාම රූපං කියලා කාම විඥානයේ කාම අදහසම බැහැ ගන්නවා. කාම ස්වභාවය මේක හිත කළඳ ගන්නවා. නාම රූප පත්‍ය සලආයතන කියලා ඇසකර දිවනාසී ශාරීරිය මන කාමයන් තම ආයතන වෙනවා. සලආයතන පත්‍ය පස්සෝ කියලා කාමියෝම ස්පර්ශ ගන්න පටන් ගන්නවා. රස පත්‍ය වේදනා කියලා කාම වින්දනයටම බහිනවා. වේදනාපත්‍ය තණ්හා කියලා කාම ආස්වාදීම ඇලෙනවා. තණ්හාපත්‍ය උපාදාන කියලා කාම ආස්වාදීම බැඳෙනවා. උපාදානපත්‍ය භව කියලා කාම භවටපත් වෙනවා. භවපත්‍ය ජාති කියලා අනුකූල කාම ජාති කියනවා. මොකද්ද ආවේ? තිරිසං කාමයේ තුලින් ආවනම් තිරිසං විදිහටපත් වෙලා ගියා නම් තිරිසං කාම ජාතිය තමයි තිරිසං ජාති. ජාතිය තිරිසං වෙනවා. තිරිසං ජාතිය උපන්නා තිරිසං ජාතියේදී කිවි ජරා මරණේ ශෝක පරිදේ දුක් ගමනස් පායාස යන ගොදුරු වේද වෙනවා. එහෙනම් කවදාවත් කාම ආස්වාදියක් පස්සේ ගිහිල්ලා තිරිසනෙක් වෙනව ඇරෙන්න කවදාවත් සුභතියකට යන්න බෑ. සුභතියක් ඔහුට නෑ. මෙන්න මේක දැක දාට අපොච්චියේ කාමයන්ගේ අවසානය මේක. මේ කාම ආස්වාදී අවසානයේ විදිහ තියෙන්නේ තිරිසන් ගත සතරපා උප්පත්තියට ගෝචර වෙලා ඒ සතරපා දුක විඳින්ද වෙන්නේ. ඒකද මේකේ අවසානය. ඔය අවසානයේ ප්‍රඥාවේ පරිච්ඡමපාදීන් ධර්මයේ දැකලා දැක්කා මිස ලෝකයා හිතන්නේ නැහැ. ලෝකයා ගැන කොච්චර ආස්වාදද? කාමසුවේ. කාමසුවේ කොච්චර වටිනවද? පිළිකට කොච්චර ආස්වාදද? ආස්වාද මැදමේ ඉන්නවා මිස පරිච්ඡමපාදීන් ධර්මයේ දැකේ නැහැ. එහෙනම් ਉਹ කොහොමද මේක ගැන බය වෙන්නේ? කාම ආස්වාදයේ බය වෙන විදිහක් නැහැ. පරිච්ඡමපාදීන් අවසානයේ දැකේ නැහැ. පරිච්ඡමෝපාද ධර්මයේ තේරුම නම් ඒ තුලින් අවසානයේ තිරසං බව කියලා දැක්කන. අන්න බය වෙනවා. අර ප්‍රියමනාප කාමයේ. මෙන්න මේකට ආව කියන දුක්ඛම් බයක් තියෙනවා. මහා භයානකයි කාමයේ. ඔය ගැන දැක්කන. ඔන්න යර්ධයේ කියනවා මේ ආර්ය විනේ දුක්ඛාරය සත්‍ය දැක්කා. එහෙනම් ආස්වාද දෙන ප්‍රියමනාප දේවල් මහා භයානකයි. ඇයි භයානකයි කියන්නේ? මේ චක්‍රයේ කැරකිලා ගිහිල්ලා අවසාන කරන සතරපායයි. සතරපාය ගත කළා ඉතින් අනාථ කරනවා නා. මුලාවට පත් කරනවා නා. මුලේ වැහිනවා නා. ඥානෙ නැති වෙනවා නා. තිරිසන් ගත වෙලා, ප්‍රේත වෙලා, අසුර වෙලා එහෙම යන්න වෙනවා නා. ඒවට හතන් කරන් ගිහිල්ලා යක්ෂ වෙනවා නා. ගිනි අපායට වැටෙනවා නා. අටමහා නරකෙට යනවා නා. ඒක පාර ඕක නා. මුල උතර නා. මේ ප්‍රියයි මනාපයි කියලා ලෝකයා බදා ගන්න හදන කාමිය මොන තරම් භයානක. මෙන්න දකිතු මෙන්න මේ භයානකකම දැක්කට පස්සේ කියනවා දුක්ඛ දැක්කා දුකාරය සත්‍ය දැක්කා මෙන්න ආර්යව දකින්න සත්‍ය මේක කාටවත් දකින්න බෑ මොකක් නිසා ඔය පරිච්ඡමෝපාදී ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකෙට දේශනා කරලා විග්‍රහ කරලා පෙන්නනකන් ඒ තුලින් ගිහිලා ඔය භයානකකව දැක්කොත් මිසක් වෙන දකින්න ක්‍රමයක් ලෝකයාට නෑ ලෝකයා කාමයේ ඇලෙනවා කාමයේ හොදයි කියලා නිගමනය කරනවා මෙන්න ලෝකයාට නිගමනය කරගන්න බැරි ප්‍රඥාවෙන් නිගමනය කරගත්තේ දුක්ඛාරය සත්‍ය අපි ඒ දුකාර හතේ පැත්තකින් තියෙන ඔක්කොම දුකයි 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 කවුරු දුකයි මේ මැරෙනවත් දුකයි ජරාවත් දුකයි හිකේ ඉන්නවා අපිට හම්බ වෙනවා දුක දකින්න මෙච්චර කල් දැක්කද මොකද දැක්ක දුකාරේ හත් ඔක්කොම දුකයිනේ කීකේ ඉන්නේ ඉන් ඇයි මිදුන්නේ නැත්තේ සැප දුකයි කියලා දැක්කේ නැහැ සැපට විරුද්ධ වෙන ඒවානේ දුකයි කියලා දැක්කේ නැකම ඉන්නේ කීකේ පංචකාම සම්පත්තියේ විරුද්ධ වෙන හැම එකටමයි දුකයි දුකයි කියලා අපිත් ඉන්නේ ලෝකයාට දැනීමට හැදීමට ගෝචර වෙන දුක. අපි තුදේ ඉඳන් හැයෙනකන් කීකේ ඔවා දුකයි ඔවා දුකයි කීකේ ඉන්නවා. අපි කොහොත් හැපේ දුක දැක්කා. බුදුරන් වහන්සේ දේශනා කළා සැප දුකක්සේ දකින්න දුක උලක්සේ දකින්න.
උපේක්ෂාව අනිත්‍යසේ දකින්න. එදාට වේදනා පිළිසින් දැනගත්තා සසර ගමන ඉවරයි. මෙන්න අරිහත්. එන සැප දුකක්සේ දකින්න මොන ප්‍රමින්? සැපයි කියන සංඥාව ඇරෙන්න යථාර්ථය දකින්න ඔය පරිච්ඡ සම්පාදේ. භයානක බව දකින්න ඕන. භයානකත්වයේ යන මරවුගුලක් කියලා දකින්න ඕන. මරවුගුල සැප වෙන්නේ කොහොමද? ඒ මරවුගුලේ හැටි පංච කාමයේ යමිති මරවුගුල තමයි මේ හතර පහයි ඇදලා දමන්නේ. සසර අනාථ කරන්නේ. නුවණ ඇස වහන්නේ. අන්ධය වගේ අන්ධයා බාලයා කියලා පුතඥාත්වයේ ගොඩනගන්නේ. ඒ නිසා තමයි අසහනීය මිදීමක් නැත්තේ. ඒ නිසා තමයි දුකෙන් නිදහසක් නැත්තේ. මේ තරම් භයානක ඌලක් නේද මේ පංචකාමී කියලා දැකදා. අන්න දුක්ඛම් භයක් තියෙන. භයාර්ථයෙන් දුක දකින්න. මෙන්න මේ දුක දකින්න ඕනේ දුක්ඛාර සත්‍ය දකින්න. ඕක අහක් කරලා මේ ලෝකය දකින්න දුක ගැන උදේ නැහැනක කියෝ කියෝ හිටියා. ඔය දුක්ඛාර සත්‍ය දකින්නේ ඒ කවුරුත් දකින්න දුක. ඕක දැක්කහම මොකද වෙන්නේ? අනත්තං අසාරකත් හේනන්ති. අනත්තයි කියන්නේ කිසිම සාරත්වයක් නැහැ කියලා දැක්කදා. ආත්මනේ ආත්මනේ කිය කී ඉන්නවා අනාත්මයි අනාත්මයි කොහොම අනාත්මයි එකක්වත් ආත්ම දෙයක් නැහැ කොහොම අනාත්මයි අනාත්මයි කිය කී ඉන්නවා ආත්ම නැත කිය කී ඉන්නවා හිත හිත ආත්ම අනාත්ම කතාවක් මේ බුදුදහමේ නැහැ අනත්තයි අනාත්මයි දෙකක් බුදුදහමේ අනත්ත කියන එකට කිව්වේ අනත්තං අසාර කට්ඨේ නන්ති අසලක අසාරාර්ථීන් වූ අනත්තයි කියන්නේ ආත්ම අනාත්ම කතාව වැත්තකින් කියලා සාරත්වයක් තියනද වැඩ පිළිවිද පංචකාම වැඩ පිළිවෙල සාරණම් මිදෙන්න ඉපැ හැනසුමක් ලැබෙන්න ඉපැ හැනසුම පෙන්නලා දුකට ඇදලා තමයි වැඩ පිළිවෙලක් තියෙනවනะ හැනසුමක් පෙන්නපු පංචකාමී සතර පායට උගුල නම් මගපාදන මුල නම් කොහොමද පංචකාමී සාරයි කියන්නේ අසාරත්වයක් නේද සාරත්වය පංචකාමී නෑ කියලා දැක්කදා අනත්ත දැක්කා මෙන්න මේ අනත්ත දැක්කදාට මිදුණා මෙන්න මේ අනත්ත බුදු පියාණන් වහන්සේ දේශනා කරනකන් දකින්න බෑ මොකද හේතුව ඔය අසාරත්වයේ සාරත්වයෙන් හිතා ඉන්නේ ලෝකයා. ඒ සාරත්වයෙන් හිතා ඉන්නේ විත්‍යා දෘෂ්ටිය නිසා. අවිද්‍යාව නිසා. ඒක දුරු වෙනනම් පරිත්තම උපාදින් අවසානයේ බලන්න ඕනේ සාර ධර්මයක්ද හම්බෙන්නේ අසාර ධර්මයක්ද? ජරා මරණේ ශෝක පරිදේව දුක් දුමන සුපායාසයන් ගොඩනගෙනව නම් යම් ධර්මයක් ඇතුරු කරලා. ඒ ධර්මයේ කොහොමද සාර වෙන්නේ? ඒක අසාර. මෙන්න මේ පරිත්තම උපාදියේ ධර්මයේ තුලින් දකින්න ඕනේ අසාර මේකයි කියේ. වෙන පෙවිහින් දැකලා බෑ. ඔන්නෝකින් දැක්කන දකින්නවා අනත්තං අහාරකත්තේ නම්ති අහාරාර්ථින් අනත්ත දකින්න ඔය ප්‍රමේ. පටිච්චසමුපාදය අහකන් නිවන් දකින්න බෑ කිව්වේ ධර්මයේ දකින්න බෑ කිව්වේ ඕක. එහෙනම් යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති අහ බුදුන් දකින්න හැයි. එහෙනම් ධර්මයේ තුලින් බුදුන් දකින්නේ පටිච්චසමුපාදයේ තුලින් ධර්මයේ දැක. පටිච්චසමුපාදය අහ කරලා ධර්මයේ දකින්න ක්‍රමයක් නෑ. එහෙනම් පටිච්චසමුපාදයේ තුලින් දැකගන්න ඕනේ මොද රහ ඇති මුලක් පේනවා පටන් ගැනීමක් පේනවා. මහා ගිනි ඇති අවසානයක් වෙන දෙනවා. ඒ ගිනි දෙන අවසානයේ මුල ඔය ප්‍රියමනාප පංචකාමිනී ඇති ආස්වාද සුපේන ආස්වාදයේ පස්සේ යන්නේ කරා. ආස්වාදයේ කොච්චර භයානකද ඒ ආස්වාදයේ නේද මෙච්චර කාල අවිද්‍යාව ගොඩ නැගෙවි. මෙච්චර කාල සසල ගමන්ට ඇද දැම්මේ. මෙච්චර කාල සතර පාදුකට ඇද දැම්මේ. විඳින්න තියෙන යම්ස දුකක් තියෙනවා නම් ඒකට ඇද දැම්මේ මෙන්න මේ ආස්වාදයේ මහා භයානක ආස්වාදයේ පස්සේ ගියේ නේද කියලා දැක්කදාට. ආස්වාදයේ භයානකයි කියලා අදහස ආවනම් සතරෙන් මිදින්න සෘෂ්ණාවෙන් නික්මෙන අවස්ථාව ලැබුණා. අනිදාට සංහක්ෂේ වෙලා යනවා. ඊදාට සංහක්ෂේ සබ්බ දුක්ඛං ජිනාත කියලු දුක් දිනන්නේ තණ්හාව ක්ෂය කරපු දාත. එහෙනම් තණ්හාව ක්ෂය කරන් සංහාවී ආදීනෝ බලන් තණ්හාවී ස්වභාවය බලන් ඕනේ පටිච්චසමුපාදයේ ඉතින් ගොඩ නැගෙන්නේ මොකක්ද? ප්‍රියමනාපයෙන් ආස්වාදයෙන් අල්ලන්නේ ගියේ රෝග සත්‍යයට අන්තිමට අවසානයේ මොකද ඒකේ ප්‍රතිඵල? ජරා මරණ ශෝක පරිදේව දුක් ගමන සුපායාස ගෙන දෙන්නේ. සතර ආපාගත උත්පත්තියයි. ඒ වගේම මිනිස්සේ කියලා වන්නත් දෙවිය කියලා වන්නත් යම් කිසි දුකක් වේදනාවක් ඉඳලා තියෙන ධාහයක් තියෙනවනම් අන්නේ ධාහයේ උරුමයයි ලැබෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාවෙන් ওই පංචකාම ආස්වාදය හොඳයි කියලා ওই පස්සේ හඹාගිය එකේ වරද. ඒ නිසා ගොඩ නැගිච්ච දේ. එන අවිද්‍යාව පත්යෙන් හටගන්න ලෝකයක් ඇද්ද? කවදාවත් කැමැත්තක් ඉෂ්ට බිය කරන එකක් ඉෂ්ට සිද්ධ කරන එකක් නෙමෙයි මුලාවලපත් කරන එකක්. මහ භයානක දෙයක්. අසාර වැඩ පිළිවිද. ඔන්න ඔය ටික තේරුම් ගත්තාට ත්‍රිලක්ෂණී තේරුම් ගත්ත ප්‍රඥාව. අනිත්‍යයි ඔක්කොම දුකයි ඔක්කොම ආත්මයි අනාත්මයි කියන එකේ හිටියද? ওই ଟିକ වැටෙන්නේ නැහැ. එහෙනම් ওই ଟିକ වටහා ගන්නද? සැපයි කියන එකේ දුක දකින්න ක්‍රමයේ ඕකයි. සැපයි කියලා කියන්නේ සුඛ ආස්වාදයේ භයානකයි. මොකද භයානකද? ওই ආස්වාදයේ පස්සේ ගියාම
ඇත්ත වැහිලා යනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. ලෝකෙම හොඳයි කියලා වැටහෙනවා. ඒ ලෝකයේ පොරබදන් තරගෙට වැටෙනවා. පොරබදන් ගිහිලා ඉතින් ගැලින්ද ගැටින්ද සිද්ධ වෙනවා. හිත දූෂ්‍ය කරගන්න සිද්ධ වෙනවා. ඇත්ත පේන්නේ නැති මුලාවට පත් වෙලා ලෝභ දේශ මොහේ වැහිලා යනවා. මෙන්න මේකේ මුල් ලෝබිල තමයි ආස්වාද සාගත පංචකාමී. පංචකාමී තරම් භයානක දෙයක්. තවත් ලෝක සත්‍යයට නැහැ කියලා දැනගත්ත දවසට ලෝකයා මේකට තරහයි. මාරපාක්ෂිකයෝ මේකට තරහයි. පංචකාමී තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තව නැහැ කියලා ඉන්න මාරපාක්ෂිකයෝ පංචකාමී තරම් භයානක මහා භයානක දෙයක් මහා අපරාධයක් ලෝකේ නැහැ කියලා කියනකොට වචනේ අහනකොට වහ හඳුරුවා. ඊයෙ ඔබට කැමති නැහැ. ඔය ටික දැනගන්න තාක් කල් අපිට මොනවා කරන්න ගියා. ඇත්ත පේන්නේ නැති තාක් කල් නුවණ වැඩින්නේ නැහැ, සිහියේ ඉන්නේ නැහැ. එන උතෙන්දී අපි දකින්න ඕනේ අග්‍ර කරන්න එකක් මෙතන නැහැ. උපන් සත්‍යයට පංචකාමී තරම් භයානක තව දෙයක් නැහැ. මේ දුකක් ගෙන දුන්නම් පංචකාමී නැති මුල උගුල නිසා තමයි මේ දුකට වැටුනේ. පංචකාම ආස්වාදයේ මහ භයානකයි. මෙන්න මේක දැකලාට දුක්ඛම් භයත් තේන්නේ. මෙන්න දුක්ඛාරිය සත්‍ය දැක්කා. මෙන්න මේකේ කියන දුක්ඛාරිය සත්‍ය. අපි දුක්ඛාරිය සත්‍ය කියන්නේ ඔකට නෙමෙයි මෙච්චර කාල කී කී හිටියේ මොකද? ළඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. ඉතින් ශෝකේන එක දුකයි, කරදරේන එක දුකයි, අප්‍රියන එක්කෙන එක දුකයි, ප්‍රියංග බින්ගෙන එක දුකයි. මෙහෙම දුක ගැන කියනවා. ඒක දුක බව ඇත්ත ලෝක සම්මත දුක ඒක තමයි. දුක ආරිය සත්‍ය මොකද? අන්න ඒකයි දකින්න ඕනේ. ආර්ය දකින්න දුක තියෙනවා, ඒ වේ දුක නෙමෙයි. ඔන්නේ දුකල ඇද දමන ඔය කියනවා ඉහෙත කිව් දුක් ටික එන්න. නිකන් හේතුුනේ නැහැ. හේතුවක් නිසායි හටගත්. හේතුව මොකද? පංචකාම ආස්වාදී තර වටිනාදියා කොහේ තව තියෙන්නේ? ඒකෙන් තොර ජීවිතයක් මට මොකටද? මේ අදහස මුල් කරගත්ත නිසා ඒකෙන් හටගත්තා වූ විනාශය තමයි ආරම්භ කළ මුලේ විනාශය තමයි අර ඔක්කොම ආපු දුක්වල. ඒ දුක්වල ගොඩ නැගෙන හේතුව මොකද්ද? ඊට අනුකූල ಜಾති පහළ වෙච්ච නිසායි. ඇයි ඊට අනුකූල ಜಾති පහළ වුනේ? අන්දාර පටන් ගත්ත පංචකාම ආස්වාදී තරම් වටිනා දෙයක් නැහැ ඒක හරි ප්‍රියයි මధుරයි මේකයි අතුරු කරන්න ඕනේ මේක නැහැ අපර ජීවත් වෙලත් වැඩක් නැහැ ආදී වශයෙන් අපි දෘෂ්ටියක් ගත වෙලා. මහා වටිනා දෙයක් හැටියට ගත්ත පංචකාම ආස්වාදී සාරද අහාරදilla විමර්ශනය කරලා බැලුවේ නැහැ පරික්ෂණය කරලා බැලුවේ නැහැ. ඒක පරික්ෂණය කරන්න අවශ්‍ය කරන ධර්මය අපිට හම්බ වෙලා තිබුණා නම් අපි පරිහරණය කළේ. ඒ ධර්මය මොකද්ද? පරිච්ඡසමුප්පාද ධර්මය තුලින් බලන්න ඕනේ. උරගාලා බලන්න ඕනේ ප්‍රඥාව නැති ගලින් උරගාලා බලන්න ඕනේ ඇත්ත නැත්ත මොකද්ද? ඔන්නේ ප්‍රියමනාප ආස්වාදී පස්සේ ගිහින් තමයි සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කාමී තණ්හකෝලු හටගත්තේ. කාම උපාදානෙ ඇති වුණේ. ඒකෙන් හටගත්ත භවයේ කාම භවය. අම ක්ෂය කරන භවය. අමෘතේහවත් අමරණියත් ඒ ක්ෂය වෙනවා. ක අම වෙනවා කාම වෙනවා. අමෘතේහවත් අමරණියත් ඒ නැත්නම් ශෝක පරිදේව දුක්දමලස් උපායාස ගෙන දුන ජරා මරණයන්ගේ වෙන්ගෙන පැත් අමරණිය. අමරණියත් ඒ ක්ෂය කළා මරණියත් ඒ දැම්මා. මරණිය මොකද්ද? ජාති ජරා ජරා මරණ ජාති පහල කරගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්දමලස් උපායාසන සියලුම වැඩ පිළිලා අමර මරණිය. මරණීය සමාන දුක. මෙන්න මේක දැකපු දවසට මේ මරණීය සමාන දුකෙන් බේරෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේකට හේතු වෙන්නා මේ තෘෂ්ණාව කියන එක මහා භයානකයි කියලා දකින්න ඕනේ. තෘෂ්ණාව කියන්නේ ඔය පංචකාම ආස්වාදයෙන් ඉඳින බැඳීම. ඔය තෘෂ්ණාව දුරු වෙලා ගියා නම් නිකන් දුරු කරන්න බෑ ඇත්ත දකින්න ඕනේ. ඕක අත්හැරපන් ඕක අත්හැරපන් කියවට අත්හැරින්නේ. ඕක භයානකයි කියලා දැක්කට පස්සේ දැන් කිට්ටු වෙනවා. අන්න වෙනස දකින්න ඕනේ. ලස්සන කරමු සෙල්ලම් බඩුවා ඒකට අවශ්‍ය කරන්නා විදිහේ උපකරණයක් හදලා ළමයි හරි ආසා කරන උපකරණයක් හදලා ඇතුලේ බෝම්බයක් අටවලා කොහේ හරි තියා දෙනවා ළමින්ගේ විනාශය පුංචි ළමයි ඕක දැක්කම අනේ මට දෙන්න කියලා කෑ ගහනවා මොකක් නිසාද ඇතුලේ බෝම්බේ පේන්නේ නැහැ පිටින් තියෙන ඔපේ පේනවා සමහර ලස්සන සෙල්ලම් බඩුවා ඕක ළමයි ගන්න පොර කකා නගලනවා ඕක ඇතුලේ බෝම්බයක් තියනවා කියලා දැනගත්ත වැඩිහිටියෙක් හිටියොත් ඔය ළමයි ගැන මොකද හිතන්නේ? ඔච්චේ දරුවනේ යන්න එපා, පැත්ත පරාතර යන්න එපා, මහ භයානකයි. ඕක අල්ලන්න සුදුසු එකක් නෙමෙයි. අපේ අල්ලන්න යන්න එපා මොකද වෙන්නේ? ඕක ආරං සෙල්ලම් කරන්න ගියොත් උඹලා ඔක්කොම විනාශයි. ඕක ඇතුලේ තියෙන බෝම්බය. ළමයි දැනගත්තා නම් කාල් හරියෙ වදිනේ අහලා. ඉතින් පරා ළමයි ගිහින් අල්ලපල්ලා කියොත් අල්ලයි. මේ අර ලස්සල තියෙන මහ භයානක එකක් කියලා දකින්න. අර ප්‍රියමනාපේ තියෙන මහ භයානක උපකරණය. ඕක ආරං සෙල්ලම් කරන්න ගියොත් මහා විනාශයක් කියලා අපි ඔක්කොම වැරෙන්ඩයි වෙන්නේ.
ඒක දන්නවා නම් අර ළමයි අර ලස්සන කරලා තිබ්බ බෝම්බි පස්සේ යන්නේ නැහැ. එහෙනම් මේ පංචකාම වස්තු කියන්නේ ලස්සන කරලා හදපු බෝම්බ. ඕක දන්නේ නැති නිසා අපි පත්තු කරගන්නවා ගිහින්. ඕක පත්තු කරේ තමයි මේ නැහින්ද හදාගන්න දගලන්. අල්ලගත්තේ කොහොමද? ප්‍රියයි මනාපයි ආස්වාදයි කියලා ඒකම දැක දැක අල්ලගත්. අල්ලගෙන තියෙන්නේ මොකද්ද? දුක දෝමනස්සය උපායාස ඔක්කොම ගෙනදෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දෙන උපායාස නැති මහ විනාශය ගෙනදෙන භාණ්ඩයක් මේ අල්ලගෙන තියෙන්නේ. ඒක දැක්කේ නැහැ වැහිලා තිබුණේ. ඔන්නේ වැහිමිට කියනවා ඇත්ත වැහිලා අවිද්‍යාව සහගතයි. බැලුවේ නැහැ ඇතුලේ තියෙන එක දැක්කේ නැහැ. දැක්කේ නැති නිසා මේක අල්ලන්න ගිහේ තම මොකද වෙන්නේ? අර දුකට වැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? යලි යලිත් ඒක අල්ලා ගන්න ඕනේ. අර විනාශය නැති කරලා දියන් ඕම වල දියන්. මැස පල්ලපන් අතරන් අතරින්නේ ඇතුලේ මොනවද තියෙන්නේ? මිටපලුවාගත්ත අසුචිය නම් අතරින්ද වෙයි. මේ මැස පන්නලා දෙන ක්‍රමයක් නැහැ. කොහොම හරි මැස පන්නන්න ක්‍රමේ හොයන. අසුචි අපෝ ඒක නතරම වගේ හරි වගේ. ඒක නම් අතරින්ද. අසුචි ගතල මැස වෙනවා ඉතින් මොනවද කරන්නේ? ඒවා පංචකාමී නැමැති අසුචි අල්ලගෙන මිටපලුවාගෙන. ඒක භුක්ති දෙන්නේ නැගිනි. ඒකට ඉන්න බාධකේ නැති කරන්නේ දරුව හරදරයි දරුව හදලා දෙන්න බැයි. හරි සමාදාන කරලා දෙන්න බැයි. මේ ගේදර හදාගන්න විදිහක් නෑ අරවා මෙයා කරලා කොල්ඩින කරලා මොනව හරි කරලා මිනිසු අපි ඒක හදාගන්න බෑ හරදර ඉන්න. ඒක නැති කරලා දෙන්න බැයි. හැබැයි සුන්දර වස්තුව නම් ඕනේ. ඒක හදාගන්න බලුඩක් එහෙම වැඳුම් බැරි වෙයිද අපි කරගන්න. සුන්දර වස්තුව නම් අතරින්ද බෑ. පංචකාම වස්තුව අතරින්ද බෑ. ඒක රැකගන්න පෝෂණය කරගන්න බුදුදහමෙන් හරි පිළිසක්නක් නැද්ද? ඒ හාමුදුරුවෝ එහෙම එහෙම කරලා දෙනවා. එහෙනම් යා පිළිගන්න හරි කමක්. මොකද කොහොමද අර වස්තු පංචකාම වස්තුව රැකගන්න ක්‍රමයක් දෙනවා? සිතනොත් මේක අපිට හරියයි. අර කරදර නැති වෙලා පංචකාමී හිතුව හැටියෙදි බුද්ධි දෙයින් ඉන්න හම්බ වෙයි. එහෙනම් අයියා, එහෙනම් සිල් ගමු. ජීවිතේ තියෙන ගමන් එහෙයා. ඒ නිවන. ඔය කුණුගොඩ අහ කරන්න මෙහෙ ඉන්න. මම කුණුගොඩ වලන් එකක් හදන්න යන්නේ. හැබැයි වෙන්නන්නේ මොකද්ද ඔය කුණු කියලා පෙන්නනවා. චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්නේ ඔතනින්. මෙච්චර කල් ආපු ගුණුවට අනන්ත ප්‍රමාණය අරන් ආපු ගුණුවට පස්සේ තවත් යන්න එපා. ඒක ಗುಣ බව දකින්ද? බයාරකාත්වයෙන් දකින්ද? බයාරකාත්වයෙන් දකින්න දුක මොකද්ද? සැප භයානකයි කියලා දකින්ද? සැපයි සුවයි කියන පංචකාම ආස්වාදයේ භයානකයි කියලා දැක්ක දාට දුක්ඛාරිය සත්‍ය වැටහෙනවා. ලෝකයේ ජීවිතේ කේස් පැහැින එක, ලොම් පැහැින එක, ඇඟ රැලි වැටෙන එක දැක්ක පළියට හරියන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. ඒ දුක කියන්නේ ඒක කියලා දැක්කට පස්සේ. ඒ බඳු භයානක වන්නා වූ දුකද? වැටෙන්නේ මොකක් නිසාද? හේතු හොයාගෙන යන බුදුරජාණන් වහන්සේ පිළිබඳ හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගාමි කුජ්ජති. මෙන්න මේ භූතයේ පහළ වෙන්නේ මේ දුක් කරදර කොට පහළ වෙන්නේ හේතුවක් නිසා. මෙන්න මේ හේතුව භංග කරපු දාට ඒක නිදහස් වෙන්නේ. එන බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නේ දුකට හේතුව නැති කරගන්න විස දුක නැති කරගන්න නෙමෙයි. දුක නැති වෙන එක දුකට හේතුව නැති කිරීමේ ප්‍රතිඵලයි. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. දුකට හේතුව නැති කර දැම්ම දාට දුකෙන් නිදහස්. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් දුක තේරුම් ගන්නට, එබඳු වන්නා වූ දුකට වැටෙන හේතුව තේරුම් අරන් හේතුවේ භයානකත්වයේ බව දැක්කාට පස්සේ අසාරත්වයේ දැක්කාට පස්සේ අමුතුවෙන් කරන්න දෙයක් නැහැ දුකෙන් මිදෙන්න. ඒ හිත ඒ තෘෂ්ණාව ඉක්ම යනවා. ඒ තාකල් තෘෂ්ණාවෙන් ඉක්මෙන්න බෑ යථාර්ථයේ දකින්නට. ඉතින් හැවිලේ බලාපොරොත්තු වෙන්න ඕනේ ඔන්න ඔය ටික තේරුම් ගන්න. ඉතින් ශාරීරිය ගැන බැලුවා, ලෝකය ගැන බැලුවා, අසකර දිවනාසී ශාරීරිය මන ගැන බැලුවා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බැලුවා, ඔයයන් චන්දරාගයකින් බැඳීමක් ඇතනම් ඔන්නේ බැඳෙන චන්දරාගයේ මහා භයානකයි කියලා දැක්කදාට, අසාරයි කියලා දැක්කදාට, තවත් දුකෙන් මිදෙන්න ඉතුරු වෙච්ච හරියක් නැහැ හේතු ඔක්කොම එතන ලැබිලා ඉවරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුතන දුකෙන් මිදෙන සියලු මඟ පූර්ණ වෙවි කියන්නේ. අමුතු ඉගෙන ගන්න දෙයක් නැහැ. ධාතා කටපාඩම් කරන්න දෙයක්වත් නැහැ. ඔය පොඩ්ඩ තේරුම් ගන්න ඕනේ මන අනුවනේ. ඔය ටික තේරුම් ගත්තා නම් එදාට දුකෙන් මිදීමේ හේතු වන ආසාව දුරු වෙනවා. පංචකාමයේ තියෙන ආස්වාදය ඉවර වුණාට පස්සේ ලෝකයේ බැඳුණු චන්දරාගය කෙලවර වුණාට පස්සේ අරිහත් ඵලයේ තවස් කරන්න යමක් ඉතුරු වෙලා නැහැ. අරිහත් වෙන්න ඕන නම් දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඔන්නේ ලෝකයේ සියලු තැන බැඳුණු සියලු චන්දරාගයන්ගේ මහා භයානකත්වයේ බව දැකලා. පරිත්‍යාගම්පන්නව ඒකෙන් හටගන්න භයානක අපරාධී සිද්ධ වෙන හැටි දැකලා. ඒකෙන් අතුරහම අත මිදෙන හැටි දැකලා. මේක මහා භයානකයි අසහායයි කියලා දැනගත්ත දවසට අන්නේ මානසිකත්වයේ තුලින් ඒ ආස්වාදය මුදු වෙනවා. එදාට ඒ ආස්වාදය වටිනා දෙයක් කියලා ගත්ත මුලාව දුර වෙලා ගියන පස්සේ සෘෂ්ණාව ಸೇවිලා නිවන් අවබෝධ කරගන්න උත්සාහ කළා. ওই ටික අහ කරේන්නේ මොන භාවනා කළත් හරියන්නේ නැහැ. ওই මූලධර්මයේ තේරුම් ගන්නට වෙයි නිවන් දකින්න.
ඔය ටික කරගන්න.